සර අපේ ආමුදුරනේ ද මේ අපි පටන්ගන්නේ කොටස් වෙළඳ පොල පාඩම දෙවන පරිච්චේද. මේයන්න අච්චු කොත අච්චුකොතේ පෙළකොතේ දමනි පාලම නිසුන් අපි ඔක්කොම කතා කරන්නවා ගැටල ක්කොම කතා කරලා බහන්සිලාට සුවිශේෂී දැනුවන්දේ. මෙතනනිදන් යම අපි ආපහෝග. කොටස් වෙළඳද පොලාගේ සෙවීම නිදස්සුන එක රණසිංහසාහ සමාගමී කොටසක වෙළඳ පොලමිල රපියල් පහව අවස්ථාවක්. කමල් රුපියල් තිස්දහක් වැය කර කොටස් මිර දී ගනි තිස්දහක් වැය කරනවා කමල් පහලවගානය ගන්නු.ට තියයට පහළ වේවා දෙකයි කොටස් ගන.කොට ආයෝජනය කළ මුදල කොටසක මිලින් බෙදුවම කොටස් ගානය නවා. ආයෝජන මුද කොටස්සක මිල්ලන ඔන්නෝකෙන් තමයි අපිට කොටස් ගාන හොය ආගන්න පුුණුව එක ඇදිරී වෙන්නනේ ආයෝජනය කර මුදල එක කොටසක මිලෙන් බදුවම කොටස් ගානය ආයෝජනය කළ මුදල කොටස් ගානයෙන් බිදුව නම් කොටසක ිලේනු දෙදකම අපිට ලබා ගන්න පුලු හරි අපි ලාභාංශ සෙවීම අන්න බල. සිරිමල් එක්තරා සමාගමක. රුපියල් දහයි ඒ කොටස් මිල්ලදී ගැනීම සඳහා විසි පන්ධාවක් ආයෝජනයට. එම සමාගම වර්ෂයක් අවසානය කොටසක් සඳහා. රුපියල් පහක ලාභාංශයක්ග වන්නේ කොටස් ආයෝජනය කළ මුදල් කෙලිමති නෝ විසි පන්දායි එතුකොට. ට කියන ලාබාංශය රුපල් පහය හරි බල ආයෝජනය ක මුදල රුපයාල් විසිබ රපල් පහයි ඒ ප්‍රශ්නද බල්ල පී වඩ උත්තර සහස් කරග. දෙැම්මකද කියන්නේ. 15द पलटस करणटस विने सක वि आ කොටසකට රුපයල් පහක්ගවනු රුපල් දුොළුස් දහස් පන්සිල පස්සර විසි පාකසිය විසිපායින් එක එක පාටම කිවේ. අපිමු ප්‍රාග්ධන ලාබය හොයෙන ර වෙලඳ පොල ල රුපියල් විසිපාකු සමාගමක කොටස් දාහක් කැලුම් මිලසි මලතිීගරන්න ලැබී. බෙල්ලඳ පොල තිහක ව අවස්ථාවේ වාවිකිෙනවේ නෝලවන ප්‍රාග්ධනලා ආයෝජනය කළ මුදල විසිපායේ වදාහයි රුපියල් විසි පන්දාාක ආයෝජනය. සගානය වික්කා දාහම රපියල් තිස්දාක් නැබුණ ප්‍රාග්ධනලාවය තිස්දායින් සි පන්දාටුගේ අ තවිදි වල පුළුවන් තියෙන් පා කඩු කරලා දායි ගඩ කරන්න තු. අපි පහත වගු ඔබේ අභ්‍යාස පොතේ පිටපාත් කරගෙන හිස්තැන් කරවල් කොටසක වෙළඳ කොල මිලකද දායයි විසි අටදා කියෝදවනු දහයව ගන්න පුළුවන් දෙද සටසී අඩවලන්න ලේසි මෙතන තිස් පන්දායි එක්දා සත්සය පණහයි තට කොටසක වෙළඳ පොළමිල යන්න එද සත්සය පණයවා දෙකයි වි මෙත රුපලතිනවා අතන ආයෝජනය කළ මුදල හොයන්න දොලහගානේ හාරසය හාරදස් හටසීයයි කොටස් ගන්න මිච්චරයි ආයෝජනය කළ මුදල මච්චරයි හතයි පනයවා දේශය පනාව යි විසි පසර පහයි එකසිය විසිි පහයි දොහ යි කසිය ත්ත පයි දො අස හ 1ද අටසි ැත්ත පහයි 1ක්ද අටසි ත පහයි බලමපි දෙසිය පණ දසමීත විසි පස්සර පායකසිය විසි පායි දො දොලාහතුසි අසුවහතරුපියල් මෙතන තියෙන ඕන්න රුපියල් ඕන්නේ තිනවා ඉනාට කොටසකවෙලඳ පොලමිිය පහලොවයි චර හදද පන්සී පහල කොටස් ගන්නන පන්සම බලතන හැත්ත පා විසි පයින් ගුණක ලයි බ අස්සර පාවි පය පාදකයි සායි සටසය ඇත්ත පහයි බිදු දෙකයි හරි හරි අපි මු වග පුරුවන් කොටස් ගන්න දෙසිය පනයි ලාවාාංශ ආදායි තුනගානේ දෙසිය පනයි පයාල් අත්සය පනයි හාරදාගම්බුන ආදායම කොටසකට පහගාන්නකොට කොටස් ගන්න හාරදහා බෙදීම පහ කොටස් ගණන ටසීය කොටස් ගන්නන අටසීයයි එක්ද හාරසිය පනයි හාරසිය පන හාරය බින්දුවට වින්දුව කැබුණ එකසිේ අසුවට හතලිස් පය හතරයි මෙත රුපියල් දැම්බන හොඳයි මේක දාලා නැති නිසා ලාභාංශ හදායම තුන්දස් පන්සී පහම් බෙදන් කොටස් ගනන හත්සේය කොටස් ගණ පන්සිය පනයි දෙකේවා බිදුයිදා බිද එක අයිඒ කොළා කොටස් ගන්න මිච්චරයි ලබාංචාදාන කියකැයිද තුනයි හතයි නමින් කැපෙනම් නමහරක් න න ह නरा හ नाई පයි පයි හරිර බෙස වලන්න තුනයි පණයි හත බෙදීම දෙක දෙවර එකයි හයි හත්තරද් දෙක දා හතරයි එකක් කිර ස්තුනයි හර හරි අප හරිද කියල බෙලේ හරිද කියලබ හරි බසනයි තුනැයි පනයි තුනැයි පණයි අපේ ු අනම අප ආුන්දුර නාලග වාර්ජික ලාාංය කොටසකට රුපියල් හතක්ග්‍යවන සමාගම වෙල්ද පොලමිල හැත්තපාව අවස්ථාවක රුපියල් අටදා ආයෝ ඉජනය කරයි අටදායි විසි පහයි හරි අට බදීම විසි සි පස්ස රතුන ඇත්තපායි පනාට දෙකයි විින්දුවයි. අන්න ගන්න පුළුවන් කොටස් ගාන හරි ලාබාං චාදායි ග හතක් ගන හතග දාත අතරයිදද ප්‍රතිशा මේ අටදහ වියදංකල් දෙදස් දෙසය අතලිය ලබා සියයට කොච්චර බිඳු එකයි දෙකයි හිතුුණයි විසි දෙකට අටවරත් දෙක දස්යයි දස්සයයි අටයි සියයට විසි අටයි වි අන්න ප්‍රතිය අන්න ප්‍රති්තය සේට විසිය අට අපි මු වාාර්ෂික ලාවාාංශය ලෙස කොටසකට රුපයල් තුනක් ගෙවන පෙළඳ පොල අටපැගන්න හතලිස් දක් ලාබාංසා දෙසිනේ විලදිගත් කොටසන්න හල අට ව කොටස් වයි ලාබා ශාදායි නනතුනයි පල්තුනයි ර පා අයිත්බල කොටසකට තුන බැගින්ගවන අටගානය අත ලිස්සාා ලාබා ශාදා හරි පාලස් අපි වු සුසන්ය එක්තර සමාධගක රුපියල් දොලා කොටස් දෙසිය පඩක් මෙිදගී අ ස

තමාලග ඇති මුදල ආයෝජන කර එක්තර සභගෝ රුපියල් දොලාබයින් මිලදී ගනිී සමානුම කොටසක් සඳහා රුපියල් පාත්ගවයි පර්ෂයක් අවසානය රුපියල් මච්චර ක ලාබාංශයක් ලැබුණේ මච්චර ලාභාංශයක් ලැබුණේ පහගානේ එඉම් කොටස් ගාන හයන්න ටස් ගණන හත්සයොට දොලහවැැගින් මිලදීගනී දොලොසර කතා අස හතර තදසාර බ වලස්න ලේසි ච ගනම් පැද ලොකු ගනම් සමන් එක්තරා සමාග වෙලද පො ිල ්‍රපියල් ඉස්සවූ අවස්ථාව කොටස් මලදී ගැනීම සඳහා විස්ස වූ අවස්ථාවක විසි පන්දාක් එයින් වාර්ික අවසාල්ලද ලාබාංශයාදය යෙදෝමුදලින් විතරක් විය ලැබෝ ආදායම කියද විසි පන්දායෙන් සේට විසි පායි ක වි කොටස් ගන්න කොටස් ගන්න කොහදයි සමන් මිලදීගත් කොටස් කරන්න විස්සගානිිගත්තේ විසි පන්දා හ සිපන්දාියද කර ලාාස මච්චරයිචරයිට කොටසට ෙ වූ ගානව යන්න අදස් දෙශය පණ කසිය විසිපය වපායි අකරේ අපි පුළෝ උුපියල් අපිම් ේද ය අස්සටඩ සුූල කීති කිසියම් සමාගර කොටස් රපියල් දොලාබවගෙන් මිට ගැනීමු. විසියත් දාක් ආයෝජනය කෙරයි කොටසට පාහක් කිවයි මේ කරුණුතුරට වැදගත් අවුර්ධගවරසුව එම කොටස් දහට පැගින් විකුණා ලැබෙන බදලා තිහෙත සමාගවෙන් හුට ලබෙන ලාාංශයත් වෙනත් සමාව කොටස් රුපියල් පහළව හයගේ ඕනු නැවේහ ප්‍රශ්නවාගයක් කානු පලවසමාගේ මේ උසතු කොටස් කරන කියද විසිද්දාක් ආයෝජනය කළ දොලහා බැගන් ගන්න සියද්දායි දොලහා බැගින්ගන්න දොර දෙක විසි හතරයි තිට දොළොසරද දෙකයි හැටට පහයි විින්දයි බිින්යි දොළසර පාටයි හයක් ඉරයි බිදයි තුනක් කිතුරුයි හරි කොටස් කරන්න පහබැගින් ගෙවනු ලැබේ ලාබාශ ආදාය බ්‍ර කියියදායි ද දෙය පනයි පහ පස්සර පා විසි පහයි දෙකක් කොලොස් ද දෙසය පනයි භාංශදායම කියද පළමු සමාගේ මේ කොටස් විකිීම නිසා ලැබුණු මුදල කියද බරණ බාහසල පොඩ්ඩක් වික්ක කියගාන දහට බැගින් විුණා දෙදස් දෙශය පනා දහට බැගින් විකුණා තකොට විකුණාලත් මුොදල දශය විසි පහ දහට පාතලියඇයි හතරගද ආර්සිය පායි දාටර පානුවයි නමයක් ඉදරයි අතලස්ායි හර කිෙර. විකුණාලත් මුදල දැම්බගත කියන්න දෙවන සමාගම යුද මුදල කියද. දෙවන සමාගම මොනද යද අර විකුණලත් මුදලයි ලාාංශයයි විකුණාලත් මුදලයි ලාාංශය යි පයියි ආයුෝජනය කළමුද. පනසෙක් ද සත්්‍යය වනයි. තැන් අපි දෙවන සමාගම අපිට මතගනනේ අපි බලමු මගද්ද සමාගම කියලා. පෙනත් සමාගමක කොටස්. රුපියල් පාලවබැගින් මලදී ගනි. පාලෝබැගින් මිලදී ගනි? අයක් ලාබ අංශ ලෙස ගවුණු ලැබීදයම් පහලව බැගන් ිලදී ගනිී පහලව බැගින් මලදී ගනිී පනස්සකයි හත්සිය පපනයි ස කරන පලම සුරු කර පාලසරතුන හදලිස් පාහයි හටහතයි පාලසරපා ඇතබායි හතාකි තුරුයි හටතයි හයක්කි තුරයි හරින පාලය වතුනක් හතලිස් පාහයි හතලිස් පායි හටහත හතරයි තා දැ කොටස්ගන්න පිහෙවවා කොටසකට රුපියල් හයයක් ගවෙනනවා ග ලබි දැක්කන එනම් තුදා සාරසිය පන තුන්දා සාාරසිය පනා හයයි බිදු අයි තියෙන් බිදුයි තුනයි සියතයි දෙකයි රුපල් විසිදා සත්සීයි මේ දෙවන සමාගමේ ආදායම අපි පොඩ බලමු පළමු සමාගමය ආදායම එකොලොස් දස්දය පනයිලොස් දස්ය පනයිොො දස්දශය පණයි විසිදාසත් සයයි

නමනි ගාන එක්තර අයෝජකය හොඳර බලන්න රුපියල් හතරක් ගෙවන රුපියල් හතරක් ගෙවන වලිසිංහසා සමාගමේ තමා සතුව තිබූ කොටස් රුපියල් හාරදාක භාෂික ලාභාංශ ආදායමක් ලබාගැඩමෙන් පස්සු විකුණයා එකොට මේගෙන් හතර ගානේ හාරදදා ලැිලතින කොටස් ගාන අල්ලගන්න පුුව බව තේරෙන්ෙනවා ප එම දල හෙ ලද ආදාය මත් සමග කොඩසකට රුපයල් හය දුලුසිංහසා සමාගම දාහය කොටස් මිලදී ගැනීමට යුදයි මෙම හේතුවේ නොහගේ වාර්ෂික ආදායම මෙචරින් නියලග තැන් කලින් හරදායි දැන්ින් වැඩි වෙන ආදාය පන්දා සහරසය තිස්සය දක්වා ලයන ප්‍රශ්නාගයක් කානු වලිසිංහ සසා සමාගගේ ෝස තිබූ කටස් ගන්න කියද . හාරදා කාදායම ලැබෙනවා කොටසකට හතරක් ගෙවනවා එතකොට කොටස් ගන්න දාහයි කනිකම් අල්ලගන්න පුළුවන් හරි ප්‍රශ්න හානයකොල්ල අපින් දෙකමොනවාද කියලා බලු හරි දුරුසිංහසා සමාගමින්ෙන් ඔවුට ලැබුණු ලාභාංශයක යෙද . එතුට අතන හාරදායි දුුණුසිංහ සමාගමෙන් වැඩියුනාාලුකීයදද එක්දා සාරසිය තිස්සයක් එන දැන්ඟයාට දැබෙන අරුපියල් පන්දා හාරසිය තිස්සයක්. මේ දුලුසිංහ සමාගම, හයගානිවන දහයගාන ගන්න හරි අපමු ප සාරසිය තිස්සයයි මිලදී ගතයකි කොටස් ගන්නො පදා සාරසිය තිස්ය උපියල් හයේ කොටස් හයරක් නවය පනස් සතරයි බිදයි හයයි කොටස් නමසය හයක් යාට තියනවා දු සිංහ සමාගුව රුපියල් දහයි ගානිගත්තේ හරි ආයෝජනය කළ මුද්දල නමසේ අයයි රුපයල් දාඒවා අන්න රුපයල් කියද නවදා සැටයි හරි හොඳයි නවදා සැටක් ආයෝජනය කලා තියෙන හරි මකද දහන්නේ එච්චරය හන්නේ හ දහවිනි ගාන බලන්න කසුල් තමාසත මුදලින් හරි අඩක් හරි අඩක් බාගයක් කොටසකට ලාභාංශය භාග්‍යවන සමාගම සැම්සන්සා සමාගමයේ කොටසක් රුපියල් දොලාබැගින් මලදී ගැනීමටද ඉතිරි මුදල හයවැැගින් ගෝන යුනයිට සමාගමේ දොලහපැකින් මිලදී ගැනීමටද යොදවන ලදී දෙකෙන්ම ලැබුණ ට ආදායම මච්චරකි ආයෝජනය කළ මුදලාහනි හරි අපි යාපැත්තේ ඉඩ තියන අද බල ඉඩතියලා නෑ හෙන අපි මේම කරු හරි අඩක්නේ තට එක් සමාාගම අපක් කිය ගම අනිතතෙක් මුුව එක දෙකයි හරිකොට පලමු සමාගමය ආදායම හොඳට බලන්න අපේ හාමුදුරුවනේ එක් මුදලක් යෙදෙව්වා දොලා බැගින් ගත්තා තකොට කොටස් ගාන පහක් ගෙවනු න පුරපියල් පා බෙදීම දොලාක් හරි ඉතිරි මුදල දහතුන බැගින් ගන්නවා දෙවන සමාගම නමදාන්න අත්තිකුණ දාය අන්න රුපියල් එක් ධාතුන වැැගින් ගන්න හයක් ගෙවනු එනම් රුපයල් හයයි එක් බෙදීම ධාතුන සමාගම් දෙකෙන්ම ඔහුට ලැබු නමුද නමදහස් පන්සේ අනුවකි එනම් මෙන්න අපේ හාමුදුරුවනේ පොඩඩටය පහයි බෙදීම දොලාහා එකතු කිරීම හයායි බෙදීම ධාක සමාගමක් මේ යනිත් සමාග නමදස් පන්සයහ දොලායි ධාතුනයි නැති කරන්න දොලොසරක් දාතුනය ගුණ කරන්නට දොළොස්සරක් දාතුන ර කුණර මෙතන දොැපිලා දහතු නවරක් පොළසරක් හ අරග නමද පය අන වරක් පැොළරක් දාතු මෙතන හැට ප මෙතන හැත්තා देख නමද ප අනුව මක්න अभ මේ දොව එකතු කරමුකයි පහई හතයි හතදතුන ගුණ ක ලම දුළුසරන ති තුරයි කසිය පනසए එක්න්න පුළ නවදස් පන්සයානුවසිය පණ සය කසිය තිස් හත මේ කැපෙන වාද කියල තමයි බලන්න ඕනේ ද මට පේනවා මේක හතං ගුණ කලාාම හත්තර කට හතලිස්සමය හතරක් කිතුරයි විසිපා යානේ කැපිනවානීද හැත්ත යි එ ඉක්සවානයි අප උඩටයම් ෙන් ගුණ කරන්නනේ බිදුයි හරකාය හලිස් දෙකයි හරක් කිතුරයි ඉස්නමයිතු නකිතුරුයි දායයි හතරකාය හතලිස් දෙයි හතරයි තිස්නයි තු නයි රුපියල එන එක එක් සමාගමි සමාගමි යෙද මුදල ද නවසය විසයි රපියල් දහදස් නමසය විසයි ලස්සනයි තික හතෙන් ගුණ කර මේ න්න බවද එක්කම මෙතන බිඳුව දාාගතා හරි අපි යම් උත්තර ඉරි දෙකමැතදීම කීලංගාන බලවු වාර්ෂිකල ආභාංචලෙස කොටසට තුනක් ගවලස ඒ නම් සමාගමක කොටස් රුපියල් අට බැගින් මල්ලදී ගැනීමට සුබුන් දොළස්දාහ ආයෝජනය කරයි. බසරක ආදායම ලැබිවෙන් පසු එම ආදායම සහ තම කොටස් රපියල් දොලා බැගින් විකුණා ලැබෙන මුද යොද हरा समा वाष समागमीन मिलदगत कोटसनाने टवारा के हतपाईल तुवनवन බාශ ආදාය තුනේව එක්දදාස් පන්සීය රුපියල් ආරදාාස් පන්සීය හොඳයි ආදායම ලැබීමෙන් පසු එම ආදායම සහ තම කොටස් දොලා බැගින් විකුණා හරි. සමාගමය ආයෝජනය කළ මුදලට කොටස් දොලහබැගින් වික්කා ඒකට ය එකතු කර ගත්තා හොදට බලන්න බිඳුවයි බිදුයි ත දහටදාක මකන්ද එකතු කරගත්ත අපි බලමු ආදායම සහ තම කොටස් දොලාභයගේ නිුුණාලත් මුදල් යොදා කොඩසකට හදරගේ වන බී සමාගමය කට මිලදීගනී හරි ජං ආදායමන්ත එකතු කරනවා හරදාස් පන්සීයයි ගොයා මේ සමාගම රුපියල් විසිදදස් පන්සේයක් ආයෝජනයක ඉනඟට මොකක්ද කියන්නේ බී සමාගමෙන් ආදායම ඉස්සල්ලා එකට වඩා පන්සීයක් වැඩි පුරහම්බ එම් බී සමාගමෙන් දැන්හම්පේෙනෝ රුපියල් පන්දාග ආදායම හරි ී සමාගම කොටසකට කියක් ගෙවනවාද කියලා බල හතර බැගින් ගෙවන හතර බැග හරි හතර බැගින් ගෙව්ුණ හතර බැගින් ගෙවුණු එතකොට පන්ඩ ගුපියල් අතරයෙන් බෙදල බල හයි හතරවාරක එකයි කියන දාහට දෙකයි විස්සට පායි එනම් කොටස් ගැනන එක්දස් දෙසිය පනායි ලස්සනටාව කොටසිං කොටසාපියාව බී සමාග මේ කොටසක වෙළඳ පොලිල කියද කොටස් එක්දස් දෙසය පණායි ය යෙදේවා? පට තන විසි දෙදස් පන්සීයක් විසි දෙදස් පන්සීය බෙදනවා දස් දෙශය පනයි බිඳුවට බින්ඳුව කැපෙනවා විසිපායේ නමයයි වින්දයි නමයි සිපාය නමයයි විින්දුවයි නමර පා හරි විසිපායේ වපායි එන රුපියල් දාටයි වෙළඳ පොළ වීට අනපලන්න අපි ලේසියට පියවරෙෙන් පියෝර පශ්නවට පිළිතුර දීගෙනවා අපි යම ඊලංගානට නිමල් එක්තරා සමාගම කොලසක් රුපියල් විස්සපයකින් ිලදී ගැනීමට තිස්ථක්ක ආයෝජනය කළේය එම සමාගම මේ කොටසක වෙළඳපොලාාගේ විසි පහතෙක් යළගේ එදින ගොහු තමාසතු කොටස්ියල් බිගුණන ලදී හරි විිලදීගත් කොටස්කන් තිස්දා වෙදනොව විස්සේ කොටස් එෙක්දාහස් පන්සියක් එයාට තිබුණ විසිපාගානය විකුණන්නේ බිින්ඳු අයි පිඳුයි එකසිය විසිපායි දොලායි තිස්සත් දස් පන්සීය කම්පෙනෝ බිපොල් ලයිගුර වෙලා සල්ලි ප්‍රාග්ධන ලැබු එක කෙටික්‍රමයකට යන්නත් තිබුණා මෙතන පන්සීයයි ආයෝජනය කළේ තිස්දහයි තිස්දදස් පන්සීයේ තිස්දහ කඩු කරනවා හදද පන්සයි ඒකා අපට ගන්න තිවුණ කොටසකට රුපයල් පහයිලාභය කොටස් ගාන එක්දහස් පන්සය ට ඒක ගුණ කල ගන්නති එක ගුණ කල්ලත් ගණ්ඩ තිබුණා එක අහලති න ඉද පිට මේ ප්‍රශ්න වලට උත්තර දෙෙන්ඩයි සිද්දධෝනි හරි අපි බලමු ඔහු ලැබූ ප්‍රාග්ධනලාබය ආයෝජනය කළ මුදලේ ප්‍රතිශ්තයක් ලෙසල් කියන්න දැඹලන්න ප්‍රාග්ධනලාභය හද්දාස් පන්සීයයි එය යෙද වූයේ තිස්දායි ගොට තිස්දාට හද්දාස් පන්සී යන ප්‍රතිතය තිස් හට හද පන්ීයයි ප්‍රතිශතය බලන්න සීයෙන් ගුණ කරන්න බිද්‍ර එකයි දෙයිතුන අතර එකයි දෙකයිතුන අතරයි සියට විසි පහ ලාබ ආදායම් ප්‍රතිශතය නැත්තම් ලාබාංශ ප්‍රතිශතය පියකට කිය හොඳයි අපම ධාතුන්වැනි ගාන බලන්න. කොටස් වෙළඳ කොල සමක සම්බන්ධ වී ඇති පියල්. එක්තරා සමාද කොටසක වෙළඳ කොලගගේ රුපියල් තියක් වූ කොටසක් කාර්වයක් මිලදී ගනී හරි. එක්තරා දිනක එම සමා කොටසක වෙලඳපොල මිල හතළියයක් කොටස්සිියල්ල විකුණා දමයි. ආයෝජනය කළම් මුදර. කොට සාරදායි පල්තිය ගානය තුවරක් කසිය විසයි කස්ය විසිදාාක ආයෝජනය කල්ලතින හරි ලේසි හතලියක් වනාාම තමයි වික්කේ හතලියක් උනාම වික්කේ කොටස්කී අද්ද විකේ හාරදාාක කටසිය ට කම් කසිය විසිදාාක් වියදං කරලා කසිය හටදා කම්බ කරනු කොට එකසිය හැටදායි කසිය විසිදා කඩු කරන හරිද විින්දුු තුනයි පයාල් අදරි ස්දාකලාභය කම්වල කසිය විසිදාට පියල්ට ය විසිද හලි කම් ප්‍රතිශතය ආනුයි දෙකයි තුනයි හතරයි යියිතුයි හතරයි ගයි සීතු නෙංවෙදන්න ිතුනයිතුෙෙ එකයි අ ප්‍රතිත ප්‍රතිතය ප්‍රතිතයහරි කසිේ විසිදායි අතලිස්දායි හොඳයි. අප අපේ ආමුදනය අන්තිමගාන කොටසක වෙළඳපොලාගේ හතරියයක්කූ සමාගම කොටස් මි දීගත් කමයි ආදායම ලැබීමෙන් පසු එම සමාගේ කොටස ිලදවලාග හතලස් සටකු අස්ථාව සමාත කරල විකුණාගුන්න. ග කොටසක ලාේ හොොටස පරාගධන බෝමසරලයි ලාබ ගත්තෙ කියට හතලිය වික්ක කියටද හතලි සටට රුපියල් අටක් ලාබ රුපියල්ලට ලැබුණේ රුපියල් හතලියකට න ලාබ ප්‍රතිශතයහන්නේ හතලියට අටයි සියයට කොච්චරද බලන්නටවරක් පහයි සය පයිෙන් බෙදන් සියට විස්සයි ප්‍රතිශත ලාබේ අන්න හරි එතකොට අපේ හාමුදුරලේ ඒ අපි කතා කළේ කොටස් වෙළඳ පොල පිළිබඳ අභ්‍යාසය පාඩම. එ පාඩමේ මගේ උදාහරණ ගැටලු රාශයක් මම කියල දුන්නා. ඉරි පස්සය බහන්සේලාට අච්චපොතයි සියලුම නිදසුන් සියලම ගැටලු. සියලම උදාහරණ කතාගල්ලා අපි කොටස් වෙළඳ පොල පාඩම මෙතිී නිමාට පත් කරන්නවා ඊළඟ පාඩමින් නවත හමුුවෙම. එතෙක් තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරනීය දරුවන. සපදාන දම්මදාියුයට වඩා ධර්මධනය තුම්බන්නේය යන තුම්බුදු වදන පක් කරමින් පරිවෙන් අධ්‍යාපනය ලබන suaහ පdhidhaතුුව න්සලාගේ මෙin න්සලා duaදරුවන්ගේ තහම් ඇස විවර කරමින්. සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේரா ෆ්‍රසිලා පෙරේර පදනම මගින් සිදු කෙරෙන මහගු සමාජ සත්කාරයි DP පෙරිවෙන් අධ්‍යපට